ශේීියය සිහතර සරලරේකීය තලරූප නිර්මාණය විසිහතරය ක්‍යාසී. හයයි සටිමිටර් දිග එල්ලම් සරල රේකා කණ්ඩයක් නිර්මාණය කරන්න කියලතිෙනවා. කවකට්ටහා සරලධාරය භාවිතයෙන්. මලින්ම වෙන්න මේ විදිහට සෙන්ටිමිට හයට වඩා දුර රේකාා කඩිරුල තිලගාගෙන ඒ කෙලවරක එල් කෙලදාගන්නවා. මෙනවේ ඉදිර කාවටල සැටිට හ මනගන්නවා කවකට්ටේ. බිඳදුවටරත් පැන්සල් තුට හටත් කියයලා ම තෑන දන්න පහදිලිවඋපයෙන් ඕනේ නිසයි. ලාන කරන්න කවකාට තුඩ එල්ල තියලා පැන්සල් තුඩින් මේ විදියට චාපයක් ගාගන්නවා රේකා කැපන විදියට එතන තමා එම් තියෙන්නේ. මෙන මේ විදියට තමයි සෙන්න්ටිමිට හයක් දුර එල්ම් සරල රේකා කන්්ඩය නිර්මාණය කරන්නේ. දෙවනි ප්‍රශටිගයෝොත් සැන්ටමිට හයි දර්ශවම පහක්දික හතයි දසම් පහක්දිග සරල රේකා කණ්ඩේ නිර්මාණය කරන්න කියලා තියෙනවා හතායි දසම් පාක්තිගන එනම් හතට වඩා වැඩි දුරක්ක රේකාවක් මලින් ගහගෙනඉන්නවා. සැල්විට නවයක විත රේකාවක් මංගහ ගත්තා දැන්කව කට හතායි දසම් පහක් මනකණ්ඩෝන කව කට්ටය තුඩ බිඳුවටත් හතාදසම් පාට පැන්සල් තුඩක් කියයලා ඒන හත පහස් කරලා ඉරිකෑලි පහක් ්‍යයාම තියන තැට තියන්ඩෝන පැන්සල් තුදඩ තුරටත හත සු පහ එන්න කුඩ රකලි පහ ටිත්තුඩ පිවලට තියලා මැනගත්තු දුර වෙනස් නොකර මේදිර චාපයක් ගාගන්නවා මෙතන තමක් කිව්වාකුරෙන් ෝනි.මැන පීව්5cmම දිගරේකාව නිර්මාණය කර. තුවවැනි ප්්‍රශ්න රෝමිලක්කක පීකිවාර් සමපාද ත්‍රිකෝණය නිර්මාණය කරන්න කියනවා එම නිර්මාණය කල්ලා පීකිවවාර්කෝණය කියයන මේක එක අගේ මයින්නත් කියලා කියනවා. සමපාද ත්‍රිකෝණයක් වෙන්න ඕනේ මේකේ පාදක දිගදීලනෑ අපි සෙන්ටිමීටර් තුනක එකක් අඳමු නිර්මාණය කරමු. සිමට තුනක් ගත්තො තැම පාදෙම සැන්ටිමිට තුනක් වෙන්න ඕන සමපාද ත්‍රිකෝණයක් වෙන්නනම්. මුලින්ම සෙන්න්ටිවිට තුනක සරර්යේකාව නිර්මාණය කරන්න ඕන කලින් විදියටට තුන්ටවට ටිකක් දිගයි රක්්ගහ ගන්නවා. තැඩිට තුනට වැඩි රේකාක්ගහලා පී ලකුණු කරගන්නවා. ට තුක් දිදර මැනගන්්ඩෝනි ද මැන එප්පුූ දිග වෙනස් නොකර මේ විදිර චාපයක් ගාගන්නවාතුර මෙතැරෙන්න කිව් ඔල් ොනම් පුළුවන් ඉතිරි පැන්සලිර මකලදාන්න මං පෑණි අදිින වඩත් පැහදිලි පේෙන්න්න ඕනේ නිසා ැන් සේටිට තුනේ දිග වෙනස් නොකර මෙහමත් චාපයක් ගාගන්නවා මේ වගේ ගාගන්නවා. ඉලාට අපි කරන්නේ ඒ දුර වෙනස් නොකර කිව්වල යලත් චාපි ගාගන්න න ජාප දෙක කැපෙන තන පීකිව් යා කරනවා ඇතිකොට නව සම්පාත්‍රිකෝණය. බඩවේ ඉදිර පිකි වාර්ථිකෝනිේ නිර්මාණ කරනවා ඉලාට පිකිව වාර්කෝණී විශාලත්වය මන්නකෙනවා පිකිවාර්කෝණයකන් කිව් කියන තනකෝනයකිව් කියන තන හරිකම තියාගන්න ෝන මෙල කිවකෝනය ර්ගන්න මේකන කිව්වල මේම හරියට තියාග්ඩෝනනි මේ මුල්ල මේ අනුවේ රේකාව ේකාව හමිෙන තන කිව්වල තියාගන්නවා. මේ රේකාවාරයට බිඳදුව රේකාවට තියාගන්නවා දැම් මෙතන ඉදම් මෙතැට මයින්න තියෙන්නේ බින්දුවේ ඉදම් මයින්න ඕනනි ිඳුව දාය විශ්ති අතලිය පණ. හැටදක් කොතමයි ගිල්ල තියෙන්නේ. එනං අංශක හටයි පිකිවාර් කියන කෝනි. පීකිවාර්වල. අගේ අපි මැන්නා කෝනමානේ බාවිතෙන් අංශක හැටයි. ඉලාට පිකි ර්ථිකෝණය පාදවල මධ්‍ය ලක්ෂ Xස් ලෙස නම් කර Xසෙත්තිකෝනය ඇඳන්න එක අන්න අර හඳපුරුවූ ප නිර්මාණය කරපු එකේ මැදලක්ෂ ලකුණර මැදලක්ෂය කොමට වන්න අපි තුනන්නේ ගත්ත සැටපීට තුා ගස්තනං එකයි දශම් පාහකින් එකයි සම්පාක් මැන්ල මැන ලක්ුුණ කරන්න පුළුව. මේකෙත් එකයි දසම් පාග්‍යාන් මැදහම්බෙනවා මේකෙත් එකයි දසම් පාග්‍යාන් ඇැදහම්බෙනවා. ඒ මැදවල්තුනස් කියල නම් කරලා යා කරන්න තියෙන්නේ. මේරේකා එයි දසොන් පහක් මැඩලයකන්නේ එක පාස් කල්ල පහක් යැනව කුඩායිරික ඇලිතරනි එතර ලකුණු කරන්න ඒයිවිදිෙර හැම පාදම ලුණු කළ යාය කරන්න තියෙන්නේ මේරිදි මද ලක්ෂය ලකුණුක ලක්ස් කියලා දාලායව යාක් ටිකෝනේ යඳගන්නවා හතරනිකනවා පාදකදිග සෙන්ටිමිට තුනක්වන සම පාධත්‍රිකෝන හයක් කපාගන්න ඕනම් ලක්ෂයක් ලखුණු කර ඕ ලක්‍ෂයේ වටා අත්‍රිකෝන හයාලවන්න ලැබෙන හැඩේ කුමක්ද මෙට මේ විදියටට සෙන්ට්විට තුනක නිර්මාණය කල්ල එකක් කපාගන ඒ හඩ හයක් කපාගන්නවා පාටපාඩිංක පපොත් ොඳයි කිය තියෙනවා හයක් කපාග නිවිරලමකදත කරන්නඩ කියලති. මේදර ඕ ලක්ෂ වටයට තියාන්් කියවා. සම පාද ත්‍රිකෝන ික සැටමිට තු මෙද තියාා ගනත තින වොලක්ෂ වට හරිටම තියන්න සමපාද ත්‍රිකොන් හයමෝලක්ෂය වටා හරියටමය හරියටම ලංකල් ඇලවෝොත් මෙවිදේ සවිදි ශලාාස්ශ්‍රයක හඩයක් තමා ලැබෙන්නේ